ලංකාව සහ පකිස්තාන අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවැනි දිනේ වැඩි ගෞරව හිමිකර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් වුණා. වර්ෂාව නිසා තරඟය නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩලු පහක් පමණක් දැවී ලකුණු 221ක් රැස් කරගෙන සිටියා. පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් කඩුලේ රැඳී සිටින සවුත් සකීල් පන්දු වස වටකදී හතරේ පාර හයක් සමගින් ලකුණු 69ක් රැස් කරගෙන සිටින අතර එග්ග සල්මන් පන්දු 84කදී 6 පාරක් සහ 4 පාර 6ක් සමගින් ලකුණු 61ක් රැස් කරගෙන සිටී. පාකිස්තානු ඉදිරිපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ විශේෂයෙන්ම ප්‍රභා ජයසූරිය හමුවේ අසාර්ථක වෙද්දී පසුපෙළ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සකීල් සහ සල්මන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සාර්ථකව පාලනය කරගත්තා. ඔවුන් දෙදෙනා එක්ව 6 වෙනි කඩුලට නොබිදුණු ලකුණු 120ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා. එම සම්බන්ධතාවය නිසා පාකිස්තානු කණ්ඩායම නැවත වරක් තරඟයේ පාලනය තමන් වෙත නැතු කරගත්තා. තෙවැනි දිනේ උදෑසනම ඔවුන් දෙදෙනා හෝ දෙදෙනාගෙන් කෙනෙකු දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි හොත් නැවත තරඟයට අවතීර්ණ විය හැකියි. එසේ නොවන්නට පාකිස්තානය විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීම වළක්වා ගැනීමට අපහසු විය හැක. පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉමාමුල් හක් 1,00,000ක් ලබා සිටියදී දවා ගන්නට කසුන් රාජිත් සමත් වූ අතර පාකිස්තානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 19ක් රැස් කරගෙන සිටි අබ්දුල් සෆීක් දවා ගන්නට ප්‍රභා ජයසූරිය සමත් වුණා. පාකිස්තානු කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස ෂාන් මසූද් පිටියෙන් ඉවත් කරන්නට රමේෂ් මෙන්ඩිස්ට හැකියාව ලැබුණා. ෂාන් මසූද්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 39ක් පමණයි. පාකිස්තානු ඉනුමේ සිවෙනුණු කඩුල්ල ලෙසින් නායක බාබ අසාම් ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ දෙවිය ගිය අතර ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 13ක්. ඔවුන්ගේ පසවෙනි කඩුල්ල ලෙස කඩුරු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් පිටියෙන් ඉවත් වන විට මුළු ලකුණු සංඛ්‍යාව 101ක්. සෆ්රාස්ද දෙවිය ගියේ ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය පන්දු වාර 16කදී ලකුණු 83කට කඩුලු 3ක් දවාගත් අතර කසුන් රාජිත පන්දු වාර 9කදී ලකුණු 33කට 1 කඩුලක් දවාගත්තා. රමේෂ් මෙන්ඩිස් පන්දු වාර 13කදී ලකුණු 63කට 1 කඩුලක් දවාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කරන්නට ධනංජයද සිල්වා අද සමත් වුණා. ඔහු පන්දු 214කදී 6 පහර 3ක් සහ 4 පහර 12ක් සමගින් ලකුණු 122ක් රැස් කළා. ධනංජයද සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් වත් වුණා. පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් අබ්‍රා අහමඩ් සහ නෂීම් සා අද දිනේ කඩුලු 2 බැගින් දවා ගත්තා. එ අනුව ෂයින් සා අෆ්‍රෙඩි පන්දු වාර 24කදී ලකුණු 86කට කඩුලු 3ක්ද නෂීම් සා පන්දු වාර 22කදී ලකුණු 90කට කඩුලු 3ක්ද අබ්‍රා අහමඩ් පන්දු වාර 31යි පන්දු 2කදී ලකුණු 68කට කඩුලු 3ක්ද දවා ගත්තා.